සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. අපි CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැම දෙනාම සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද බලන්න යන්නේ අපි දවස් 5ක් ට්‍රේඩ් කරලා අපි දවස් 5 ඇතුළත මොනවද කරලා තියෙන්නේ, කොයි වගේ ට්‍රේඩ් ප්‍රමාණයක් අරන් තියෙනවද, එතකොට සතිය අවසානයේ අපි කොයි වගේ තැනකද ඉන්නේ කියන සමරි සෙටප් එකත් එක්ක. එතකොට මේක Excel එකට අප්ඩේට් කරනවා ඔයගොල්ලන්ට. සතිය අන්තේ මම ගොඩක් වෙලාවට ටාගට් කරනවා මේක ෂෙයා කරන්න. මොකද අපි කරන වැඩේ මොකක්ද රිසල්ට් එක කියලා ඔයගොල්ලොත් බලන්න ඕනේ. එතකොට මේ රිසල්ට් එක මේ විදිහටම එන්න ඕනේ. අනිවාර්යයෙන් මම කියන දේවල් හරියට ෆලෝ කරලා කියන තැන් වලින් ස්ටොප් ලොස් එන්ට්‍රියට අරගෙන ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරගෙන ඔය කරපු කියපු හැමදේම කළා යට අනිවාර්යෙන් අඩුම තරමේ මේ ළඟ රිසල්ට් එකක්වත් එන්න ඕනේ. මේකට ගොඩාක් වෙනස් රිසල්ට් එකක් එන්න විදියක් නැහැ කොහෙත්. හරි. ඉතින් එතකොට මේ Excel sheet එකේ ඔයාලට බලන්න පුළුවන් ටැබ් තුනක් තියෙනවා. මම මේක group එකේ share කරලා තියෙනවා. ඔයාලට group එකට join වෙන්න පුළුවන්. මේ video එකේ description එකේම link එක තියෙනවා. හරි. එතකොට Excel එක download කරන්න, download කරලා බලන්න. එතකොට මෙතන signal data කියන එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් අපේ එතකොට මේ 17 වෙනි සතිය පටන් ගත්තේ 22 වෙනිදා සඳුදා ඉඳන්. එතකොට 22 වෙනිදා දුන්නු පළවෙනි signal එකේ ඉඳන් මම අවසානයට දුන්නු ඔයාලට බලන්න පුළුවන් මෙතන 26 වෙනිදා signal 13ක් දීලා තියෙන එකේ අවසාන signal එකට වෙනකම්ම මම මෙතන සම්පූර්ණයෙන් අප්ඩේට් කරලා තියෙනවා. profit එක, loss එක, break even, hit wedge එක හැමදේම අප්ඩේට් කරලා තියෙනවා. ඒකේ summary එක තමයි ඔයගොල්ලන්ට මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට අපේ මේ තියෙන data ටික අපිට හරි අවබෝධයක් ගන්න, පැහැදිලිව analyze කරන්න පේන විදිහට තමයි මම මේ වගේ dashboard එකක් හදලා තියෙන්නේ. එතකොට මෙතන වට බලන්න පුළුවන් total pip summary එක තියෙනවා. ඒ කියන්නේ අපි කොච්චර pip ප්‍රමාණයක් profit කරලා තියෙනවද, කොච්චර පි ප්‍රමාණයක් ලොස් වෙලා තියෙනවද ගිය සතිය ඇතුළත කියන එක. එතකොට සඳුදා, ඒ කියන්නේ 22 වෙනිදා ගත්තොත් අපි පිප් 840ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ලොස් වෙලා තියෙනවා පිප් 190ක්. එතකොට ටෝටල් එක වාට බලන්න පුළුවන් පිප් 650. එතකොට මේකෙත් මම ෆෝමියුලා එකක් දීලා තියෙන්නේ. 840 කියන්නේ මෙතන වාට බලන්න පුළුවන් E13 කියන්නේ 840 තියෙන ප්‍රොෆිට් එක. එතකොට F13 කියන්නේ ලොස් එක. එතකොට ප්‍රොෆිට් එකෙන් ලොස් එක අඩු කරලා තමයි මම මෙතන ටෝටල් එක හදලා තියෙන්නේ. එතකොට මේක 650යි. ඊළඟට අඟහරුවාදා, ඒ කියන්නේ 23 වෙනිදාට බලන්න පුළුවන් පිප් 1900ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ලොස් වෙලා තියෙනවා පිප් 170ක්. 1730ක් පිප් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒ වගේම බදාදා දවසේ වාට බලන්න පුළුවන් අපි ලොකුවට එන්ට්‍රි ගන්න ගියේ නැහැ. හරි. බදාද දවසේ වට බලන්න පුළුවන් මෙතන අපි එන්ට්‍රි සමරි එකේ තියෙන එන්ට්‍රි කීයක් අරන් තියෙනවද කියලා. හරි. එතකොට අපි එන්ට්‍රි විදිහට අරන් තියෙන්නේ 8යි. එතකොට ඒ 8ෙන් වට බලන්න පුළුවන් ප්‍රොෆිට් වෙලා තියෙන පිප් 270යි. ලොස් වෙලා තියෙන පිප් 160ක්. එතකොට පිප් 110ක වගේ බොහොම පොඩි ප්‍රොෆිට් එකක් තමයි දවස් අවසානයේ තිබිලා තියෙන්නේ. ඊළඟට බ්‍රහස්පතින්දා ගත්තොත්, ඒ කියන්නේ 25 වෙනිදා අපි හොඳ ස්ටාර්ට් එකක් අරන් තියෙනවා. නැවත පිප් 840ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ලොස් වෙලා තියෙන පිප් 30යි. හරි. එතකොට 810ක් පිප් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒ වගේම සිකුරාදා දවස ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් පිප් 370ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. පිප් 150යි ලොස් වෙලා තියෙන්නේ. එතකොට පිප් 220ක් අපේ net total එක විදිහට ප්‍රොෆිට් වෙලා තියෙනවා. එතකොට මෙතන එක වැදගත් දෙයක් තමයි දවස් අවසානයේ ප්‍රොෆිට් එකකින් end වෙලා තියෙනවා. ඒ වගේම අපි week එක ඇතුළම ගත්තොත් net total එක අපි overall 4220යි පිප් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ලොස් වෙලා තියෙන පිප් 800යි. 3520ක පිප් ප්‍රමාණයක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ මේ signal summary. ඒ කියන්නේ දවසට මම දීලා තියෙන signal වලින් දැන් ඔයාලා බලන්න පුළුවන් සඳුදා දුන්න signal වලින් ප්‍රොෆිට් වෙලා තියෙන ට්‍රේඩ් 11යි. ලොස් වෙලා තියෙන ට්‍රේඩ් 7යි. හරි. එතකොට overall ට්‍රේඩ් 18ක් දීලා තියෙන. ඒ කියන්නේ signal 18ක් share කරලා තියෙනවා. 23 වෙනිදා වට බලන්න පුළුවන් අපි සිග්නල් 20ක් ෂෙයා කරලා තියෙනවා. 24 වෙනිදා බදාදා සිග්නල් 8යි. ඊට පස්සේ වට බලන්න පුළුවන් බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ 25 වෙනිදා අපි සිග්නල් දීලා තියෙනවා 11ක්. එතකොට 26 වෙනිදා, ඒ කියන්නේ සිකුරාදා අපි සිග්නල් 13ක් දීලා තියෙනවා. ඔය විදිහට තමයි අපි ඒක දීලා තියෙන්නේ. එතකොට මෙතන ඔයාට 0.01 ලොට් වලින් ට්‍රේඩ් කළොත්, හරි, 0.01 ලොට් වලින් මම දෙන සිග්නල් වලට මම කියලා දුන්නු ක්‍රමවේදයන් වලට අදාළව ට්‍රේඩ් කළොත් කොච්චරක් ඩොලර් ප්‍රමාණයක් හොයන්න පුළුවන්ද කියලා තමයි මම මේ දීලා තියෙන්නේ. එතකොට ඒක දවස ගානේ මම කියන්න යන්නේ නැහැ. ඔයාලට බලන්න පුළුවන් end of the week, ඒ කියන්නේ week එක අවසානයේ net total එක, profit එක ඩොලර් 422යි, loss එක ඩොලර් 70යි, net total එක ඩොලර් 352ක්. එතකොට ඔයා හිතන්න 352ම නැහැ. හරි.
අඩුම තරමේ මේකෙන් භාගයක්වත් ඉගැන 50%වත් ඩොලර් 150ක්වත් සතියට ප්‍රොෆිට් එකක් තියෙන්න ඕනේ. දැන් මේ සමරිය කියේ මෙහෙම ප්‍රොෆිට් එකක් එන්නේ නැතිනම් හරි ඔයාට දැන් ඉගැන මෙතන සමරියගේ ප්‍රොෆිට් එකක් එනවා ඔයාගේ account balance එකේ ප්‍රොෆිට් එකක් එන්නේ නැතිනම් ඔයා මුලින්ම බලන්න ඇයි එහෙම උනේ කියලා. හරි තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න කලින් මොනාදුන අඩුපාඩු හැම සිග්නල් එකම අරන් තියනවද සිග්නල් මිස් වෙලා තියනවද හැම සිග්නල් එකම කියන්නේ ඔයා සිග්නල් අරන් තියෙන ඔයාගේ කැපිටල් එකට දරන්න බැරි තරමේවද? මොකද මෙතන ඩේට් විදියට ගත්තොත් ඔයාට මතක ඇති දැන් මෙතන අපි එක දවසක් තිබුණා එක ළඟ ස්ටොප් ලොස් හිටුණු. හරි මම ඔයාට පෙන්නන්න මේ තියෙන්නේ මම ඒවත් අප්ඩේට් කරලා තියෙන්නේ ඩේට් එක 24 වෙනිදා. හරි ඔයාට බලන්න පුළුවන් 24 වෙනිදා පළවෙනි ට්‍රේඩ් එක ලොස් 50යි දෙවෙනි ට්‍රේඩ් එකත් ලොස් 50යි තුන්වෙනි ට්‍රේඩ් එකත් ලොස් මේ 50යි හතරවෙනි ට්‍රේඩ් එක පිප් 40ක් ලොස්. එතකොට එක දිගට පිප් විදිහට ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් පිප් 130ක්ම ලොස් වෙලා. හරි එහෙමත් ලොස් වෙලා අනිත් ඒවාගෙන් ඒවා රිකවර් වෙලා තියෙනවා. එතකොට මේ සමරියේගේ ප්‍රොෆිට් ලොස් කිසිම දෙයක් හංගලා නැහැ. ලොස් වෙන දවසට ලොස් එක ෂෙයා කරලා තියෙනවා ප්‍රොෆිට් වෙන දවසට ප්‍රොෆිට් එක ෂෙයා කරලා තියෙනවා. මොකද හැමදේම විනිවිද භාවයකින් තියෙන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා ප්‍රොෆිට් වර්සස් ලොස් වල බාර් චාට් එක. එතකොට මේකේ අපිට බැලුවොත් වැඩිම ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙන්නේ ගිය සතිය ඇතුළත අඟහරුවාද දවසේ. එතකොට 1900ක් තමයි හයි ප්‍රයිස් එක. එතකොට අඩුම ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙන දවස බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් බදාද පිප් 270යි. එතකොට අඩුම ලොස් එකක් ඇවිල්ලා තියෙන දවස බ්‍රහස්පතින්දා පිප් 30යි. වැඩිම ලොස් එකක් ඇවිල්ලා තියෙන දවස බැලුවොත් ඔයාලට පේනවා සඳුදා දවස. හරි පිප් විදිහට ගත්තොත් පිප් 190ක ටිකක් ලොකු ලොස් එකක් ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් ඔය විදිහට තමයි. එතකොට මේ දවස් වලින් ගත්තොත් ලොකු ગેප් එකක් නැතුව බොහොම පොඩි ලොස් එකකින් ක්ලෝස් කරන්න වෙලා තියෙන ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරන්න වෙලා තියෙන්නේ බදාදා දවස. හරි ඔයාලට මෙතන බදාදා දවස ගත්තොත් බලන්න පුළුවන් ඩොලර් 11යි අනිත් හැම දවසම ඩොලර් 20ට වැඩිය ප්‍රොෆිට් වෙලා තියෙනවා. එතකොට end of the day දවස අවසානයේ අඩුම ප්‍රොෆිට් එකකින් ක්ලෝස් වෙලා තියෙන්නේ මෙන්න මේ බදාදා දවස. හරි එතකොට ඔය ටික මේ විදිහටම තියෙනවා. එතකොට මම මේ සමරි එක ගැන එතකොට සිග්නල් දෙනකොට මම ඔයාලට පොරොන්දු වෙච්ච එකක් තමයි මම පුළුවන් තරම් try කරනවා profit ratio එක 145ට වැඩිය තියාගන්න. 45ට 50ට වැඩිය තියාගන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ගිය සතියේ 162ක් විදිහට තමයි mark වෙලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ pie chart එක ඔයාලට බලන්න පුළුවන් මේ total profit loss break even hit එකේ සමරි එකක් තමයි තියෙන්නේ. එතකොට 162ක් මම දුන්නු සිග්නල් වලින් ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරි 134ක් මම දුන්නු ට්‍රේඩ් වලින් ලොස් වෙලා තියෙනවා. 104ක් මම දුන්නු ට්‍රේඩ් වලින් ස්ටොප් ලොස් එන්ට්‍රියට ගත්තගින් පස්සේ බ්‍රේක් ඊවන් හිට වෙලා තියෙනවා. එතකොට මේක තමයි සමරි එක. හරි ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් බොහොම පොඩි කාලයක් අරන් ඕගොල්ලන්ට මේක පැහැදිලි කරේ හරි අවබෝධයක් අරගන්න ඕන නිසා. එතකොට දැන් ඔයා මේකේ බලන්න ඕනේ ප්‍රධානම දේ තමයි එකින් එක බලන්න ගිහිල්ලා ඇයි කොතනද වැරදිලා තියෙන්නේ. මෙතන ගොඩාක් අය මිස්ටේක් ගොඩාක් කරලා ඇති. එතකොට සිග්නල් වලට ට්‍රේඩ් කරන හැටි හැමදේම ෂෙයා කරා. එතකොට ඒකෙත් මම මේ මාසේ මේ විදිහට ගිහිල්ලා මේ සමරි එක තව ටිකක් ඩිවලොප් කරලා වෙනස් විදිහකට ඔයාලට ඉදිරිපත් කරන්න ප්‍රසන්ට් කරන්න ප්ලෑන් එකක් තියෙනවා. මොකද ගොඩක් අය දැන් කියන දෙයක් තමයි CGI එක එන්ට්‍රියක් SL හිට් වුණොත් පිප් 30ට වැඩිය ස්ටොප් ලොස් එක හිට් වෙනවා අපි ලේයර් කරලා එන්ට්‍රි 3-4ක් ගත්තොත්. එතකොට ඒක කොහොමද කරන්නේ? ඒක සමරි එකට ඇඩ් කරනවද කොහොමද? මොකද එක ට්‍රේඩ් එකක් ලොස් වෙලා අනිත් එක ප්‍රොෆිට් කරාට අර ලොස් වෙන එක ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන ට්‍රේඩ් එකෙන් කවර් වෙන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට තමන් එකම සෙටප් එකේ යනවා නම් එකම මනි මැනේජ්මන්ට් එකේ යනවා නම් එකම ලොට් සයිස් එක යූස් කරනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මම ඔයාලට ප්‍රූෆ් කරලා පෙන්නනවා. ඒ වගේම පොරොන්දු වුණු විදිහට මේ මාසේ අන්තිමේ තව සර්ප්‍රයිස් දේවල් ගොඩක් තියෙනවා. XM එකේ ඩොලර් 450 කම්පිටිෂන් එක තිබුණා. ඒකේ විනර්ස්ලා මම ඉක්මනට ඉදිරිපත් කරන්න. ඒගොල්ලන්ට ඩොලර් 150 ගාන ෂෙයා කරනවා. තින් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම XNS එකේ IC මාකට් එකේ කම්පිටිෂන් ටික තව ඉස්සරහට යනවා. ඒගොල්ලන්ගෙත් විනර්ස්ලා ඒ අදාළ දවස්වල මම හැමෝටම ෂෙයා කරන්න. තින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔය කියපු කාරණාත් එක්ක පුළුවන් තරම් try කරන්න තමන්ගේ risk එක manage කරගෙන entry ගන්න. හරි හැමදාම හිතට ගන්න මුලින් තමන්ගේ අඩුපාඩු ටික අඳුර ගන්න. ඒක අරගෙන මේකේ යමක් ඉගෙනගෙන තමන්ගේ අඩුපාඩු ටික අඳුරගෙන ඒව නැවත නැවත වෙන එක වළක්ව ගන්න. හරි දැන් මට ඊයේ කතා කරා එක මල්ලි කෙනෙක් එක ට්‍රේඩ් එකක් දෙකක් තුනක් profit වෙනකොට
එයා 0.01 එකෙන් එන්ට්‍රි දා ඉඳලා තියෙන්නේ. හතරවෙනි ට්‍රේඩ් එකට එයා 0.05 ට්‍රේඩ් එකක් දාලා. එතකොට අර ටික ටික ප්‍රොෆිට් උණු ට්‍රේඩ් තුනේම එක ඉවරයි, තුනේම හතරම එක ඉවරයි. අර මනි මැනේජ්මන්ට් එක වෙනස් කරලා දාපු එකෙන් ඒක ලොස් වෙලා තියෙනවා. එතකොට ප්‍රොෆිට් එකයි තව කැපිටල් එකිනුත් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් කරන්න එපා. හැම වෙලේම රිස්ක් එක මැනේජ් කරන්න. හොඳට මතක තියාගන්න, ට්‍රේඩින් කියන මේ ප්ලැට්ෆෝම් මේ බ්‍රෝකර්ස්ලා හදලා තියෙන්නේ ඕගොල්ලන්ව කෝටිපතියෝ කරන්න නෙවෙයි. අපි ඉන්න තැනනුත් තව පහලට දාන්න. ඒ නිසා හරි පරිස්සමට කල්පනාවෙන් ගේම ගහන කට්ටිය මේකෙන් ලස්සනට ගොඩ යනවා. ඕන තරම් ප්‍රූෆ් තියෙනවා. හරි. එතකොට 100ක් ගත්තොත් 95කට වැඩිය වෙන්නේ ලොස් වෙන එක. එතකොට 100ට 5කටත් අඩු පිරිසක් තමයි ප්‍රොෆිට් කරන්නේ. කොහොම හරි ට්‍රයි කරන්න ඒ 100ට 5ේ ගොඩට යන්න. හරි. ඒ 100ට 5ේ ගොඩට යන්න මට පුළුවන් උපරිමෙන් මම ඔයගොල්ලන්ට සපෝට් එක දෙනවා. ඉතින් ඒකට මගේ සපෝට් එක විතරක්මදි, මට ඔයාලගේ පැත්තෙනොත් ලොකු සපෝට් එකක් ඕනේ. එහෙනම් මේ ගැන ඔයගොල්ලන්ගේ අදහස් ෆීඩ්බැක් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, යාළුවන්ට ෂෙයා කරන්න. මේ වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන සිග්නල් channel එකේ link එක යාළුවන්ට ෂෙයා කරන්න, join වෙන්න කියන්න. ඉතින් හැමෝම එකතු වෙලා ලොකු ගමනක් යමු. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරයි යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.